දෝෂ පිළිසිනීමේ මාතාවෝ. දේව මාතාවන්ට කැප කළ බොහෝ දේවස්ථාන අද නම් කරලා තියෙන්නේ මේ නමින්. ඒ වගේම තමයි අප බොහෝ දිනෙකී කරවට ඇති පුදුම පදක්කමේ සිටින්නේද මේ නිර්දෝෂ පිළිසිනීමේ මාතාවෝ. දේව මාතාවන් ශුද්ධ වානා මුනිතුමියගේ කුසෙහි පිළිසිඳගත් වෙලාවේ කිසිම පාපයක් නොමැතිව පිළිසිඳගත් බව මේ තුලින් ප්‍රකාශ වෙනවා. මෙය ශුද්ධ කතෝලික සභාවේ දේව මාතාවන් පිළිබඳ ඉගැන්වෙන විශ්වාසී දේව ධාර්මික ප්‍රකාශ හතර අතරින් එක් ප්‍රකාශයක්. වර්ෂ 1854 දී නමවන පයස් ශුද්ධෝත්තම පියාණන් විසින් ඉන්ෆිබිලිස් ඩියුස් නැමැති විශ්වාසී ප්‍රකාශනය තුළ මරිය මාතාව ජන්ම පාපයෙන් නිදොස් වී මව්කුසෙහි පිළිසිඳගත් බව ප්‍රකාශ කළා. එතෙන් පටන් ඕතුමියගේ මෙම මංගල්‍ය දෙසැම්බර් මාසයේ 8 වෙනිදා කතෝලික සභාව සමරනවා. වර්ෂ 1830 දී ප්‍රංශයේ ශුද්ධ කැතරින් ලැබෝරී මුනිවරිය විසින් දුටු ලෝක ගෝලයේ මත දෑත විහිදාගෙන සිටින මරිය මාතාවන්ගේ දර්ශනය පුදුම පදක්කම නිර්මාණ වීමට හේතු පාදක වෙලා තියෙනවා. අප බොහෝ දිනින් පැලඳගෙන සිටින මේ පුදුම පදක්කම ඇති බලය ගැන අපි දන්නවා. ඒ වගේම මෙම නිර්දෝෂ පිළිසිඳීමේ මාතාවන්ගේ ප්‍රතිමාවල තවත් සුවිශේෂී කාරණයක් තියෙනවා. ඒ තමයි දේව මාතාවන්ගේ පයට පෑගුණු සර්පයා. සර්පයා පාපයේ සංකේතේනේ. පාපයේ නැසුවේ මරියාවන්ගේ කුසින් බිහි වූ ගැලුම් කරුවා නොයි කියලා උත්පත්ති පොතේ සඳහන් වෙනවා. ඒ නිසා නිර්දෝෂ පිළිසිඳීමේ මාතාවන්ගේ ප්‍රතිමාව තුළ ගැබ් වෙලා තියෙන පණිවිඩය තමයි ලෝකයේ ගලවා ගැනීම සඳහා මූලික වශයෙන්ම දේව මාතාවන්ද විශේෂ කාර්යයක් ඉටු කළ බව සහ ඒ සඳහා දෙවියන් වහන්සේ ඇයව මව් කුසින් බිහිවන්නට ප්‍රථමයෙන් තෝරාගත් බව. නිර්දෝෂ දේව මාතාවන් අද දිනදී අපව කැඳවන්නේ තවමත් ලෝකයේ තුන ඇති අඳුර පාපය දුරුකරනු සඳහා දෙවිඳුන්ගේ සේවක සේවිකාවන් වන්නට. එසේනම් අපිත් නිර්දෝෂ දේව මාතාවන්ගේ කැඳවීම තේරුම් අරගෙන දෙවියන් වහන්සේට සේවය කරන්නට අපේ මුළු හදින්ම සූදානම් වෙමු. මේ කරුණ උපුටාගත්තේ ගරු ටෙරස් බෝධිපතුගේ පියතුමා ලියන ලද දේව මාතාවන් පිළිබඳ ලිපි එකතුවෙන්. ඔයාලා හැමෝටම ජේසු පිහිටයි.